මං හිතුවේ නෑ මගේ පුතා මේ තරම් කට්ටෙක් කියලා. ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිරෙක්ටර් හැටියට යාගන්න තීරණ වලට අපිට විරුද්ධ වෙන්න බෑ. මිනිහ අයියෙත් වැඩට යන්න බෑ කියලා පඩි වැඩි කරගෙන ඔය පෝස්ට් එක අරගත්තේ. කවුද හිතුවේ මේ වගේ ප්ලෑන් එකක් හිතේ තියාගෙන මේ වැඩේ කරා කියලා? මං හිතුවේ රූම් එකේ ඉන්නේ සර් කියලා. මේදාවි කීප දේ වෙනස් කරන්න එපා. නෑ සර්. මං දැන් මොකද කරන්නේ? ඔය අපුරුදු විදියට වැඩට යන්න. ගිහින්? ඔයා ඔයාගේ රස්සාව කරන්න. මාදව කියන්නේ ඔයාගේ බොස් කියලා විතරක් හිතන්න. මාදව හරි නපුරුයි. ඔව්. වාට වෙනස්කම් සිද්ධ වෙයි. ඒවා ඉවසන්න. මම බැලුවා. හරියටම තව අවුරුද්දයි මාස 8ක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා මාදවයි නැසරයි මැරි කරාවි. මට නිවාඩු තියෙනවානේ. මම පුළුවන් තරම් නිවාඩු ගන්නවා. ආ. හැබැයි එක දිගට නිවාඩු දාන්න එපා. 99.3 කාලයේ නූල් තුනෙන් බේරුනේ. ෂුවර් එකටම මිස්ටර් සැම්සන් විජේබාහුගේ දුව මං වගේම වෙන්න ඕන. අද මං ඒ ගෙදරට ගියොත් බස් එකක නැගලා ගමේ යන්නත් බෑ හවස වෙලා. සේරම දේවල් ජෑම් වෙනවා. කවදරි මං රංගට මං ගන්නේ සේරම ඇත්ත කියනවා. ඇත්ත කිව්වට පස්සේ එයා මාව අත්තරේද? කරන්න දෙයක් නැහැ. වෙන්න තියෙන දෙයක් වෙයි. ඊට කලින් අද යන ගමන කට් කරන්නේ කොහොමද? රංග එක දෙයයි කරන්න තියෙන්නේ. ෆෝන් එක ගෙදර දාලා කොහේ හරි ගිහින් රෑවල එනවා. ඔයලා මියා කොහේ හරි යන්නද? ඇඟ ටිකක් රිදෙනවා වගේ. රංගත අවසරනක ගමනක් යන්න. යන්න පුළුවන් වේද මන්දා? බෙහෙත් ටිකක් ගන්න බලන්නකෝ. ඒක තමයි මාත් හිතුවේ. කෝ බලන්න. ප්‍රශ්නයක් නැන්නේ. එනකොට බෙහෙත් ටිකක් ගන්න ඕනේ. පුතා කියන එකෙත් ඇත්තක් තියෙනවා. අපට නොගැලපෙන මිනිස්සු ආශ්‍රය කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙන එක වළක්වන්න බෑ. ඒක රණ්ඩු වෙලා තේරුම් කරලා දෙන්න යන්න එපා. මොදින් කී සැරයක් නම් කී දවසක් නම් කිව්වද? කෝ අහන්නේ නෑනේ. අරයා කාගේ කී ඇසරින් ගන්න? ඒ යන්නේ ඔය බින්ද ළමයා නිසා. දැන් ඔය ඊරාගේ බින්ද බලන්න. ඒ ගියේ නම් ස්කෝලේ වැඩකටනේ. ඔය ස්කෝලේ එක ගුරුවරයෙක් ගුරුවරයෙක්වත් නැද්ද අමතකවම දන්න? හේ ස්කෝලේ ප්‍රින්සිපල් විරුද්ධ පාක්ෂිකයෙක්. ලොකු ස්කෝලේක ඉඳලා පනිස්මන් ට්‍රාන්ස්ෆර් හේතුළු යවික් තියෙන්නේ. ඒකත් එන්න. මෙච්චරලා ස්කෝලේ දීදී? ඔව්. මං ඔයාට කිව්වේ අපේ ළමයින්ගේ අර ඩාන්ස් එක පුරුදු කරන්න. ඔය ඩාන්ස් ඉන් ප්‍රැක්ටිස් බලන්න බණ්ඩිත් ආවද? එයා එන්නේ යා නැටුම් දන්නේ. එයා නටපු නටනුයි නටන්න ඉන්න නටනුයි ගැන නම් මන් දන්නේ. හරි හරි. දැන් ඕක නවත්ත ගන්න. දුවතේ එකක් බොනවද? බොන්න. ජානක අපි ඔය බන්ටි කියන මිනිහය ගැන කතා නොකරමු. කතා කරන තැනට වැඩ නොකරමු. ගුඩ් ඉවනිං සර්. මම හැමතිමාට පණිවිඩ දුන්නා. ස්කෝලේ දින සේරම අඩුපාඩුකම් ආ හැමතිමාට කියන්නේ. හැමතිමා වැඩේ කළාද? ගොඩාක් ස්තුතියි බන්ටි. හැමතිමා හෙව මිස් මයි කවුද කියලා. කවුරු කියලාද කිව්වේ?
මං කිව්වා මගේ නෑ කියන කේල. ඒක එහෙම නෑකමක් නෑනේ. මේකෙන් සර් ඇමතුමා සලකන්නේ මට. මං කිව්වනම් මේ වත්තේ නෝනා කෙනෙක් කියලා ඔය වැඩේ වෙන්නේ නෑ. අනික සර් මේ රටේ ඉන්න හැමෝම කොහේ හරි හොයලා බැලුවත් එහෙම මොකක් හරි නෑ දැකමත් තියෙනවා. සිංහල මිනිස්සු දෙමළ ගෑනු බඳිනවා. මුස්ලිම් අය සිංහල අය බඳිනවා. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලෙම නෑදෑයෝ කියලා කියන්නේ සර්. අයනවා සර්. නෑකම කොහෙන් නවතී දන්නේ. මානුෂිකම තියෙන තැනින් නවතී. දැන් මම බන්ටිට කතා කරන්න ඕනේ. බන්ටි කියලා මිසක් වෙන කොහොමද? නෑ මම ඔය නෑකමට කතා කරන්න කොහොමද කියලා. මස්සිනා කියලා. ඔයානම් මහ පුදුම මිනිහෙක් ජානක. මිනිහ හැමතිතුමාට කිව්ව මිනිහාගේ නැන්දාගේ දුව කියලා දන්නේ නෑ. දැන් මට හිතෙනවා මේ මිනිස්සෙ මගේ මාමගේ පුතා වුණා නම් හොඳයි කියලා. එහෙනම් ඉතින් මස්සිනා කරගන්න ඕ. මම යනවා. මේ දාවේ කවදාවත් මාදව මෙරි කරන්නේ නැහැ. අද නෙත්සලා මාදවත් එක්ක කොහෙට හරි ගිහිල්ලා කතා කරනවා කිව්වා. මම නෙත්සලාට කිව්වා අහන්න තියෙන සේරම දේවල් අහන්න කියලා. ඒක හොඳයි. මම මේ කල්පනා කරේ කුමාරගේ ඇමතුමා ගැන. මිනිහාගේ මුල දන්නවනේ. මේ දැන් කොහොමද ඉන්නේ ඇටි? ඔකට කියන්නේ පෙර පින කියලා. අර වංග කියන හාදියා මේ දේවල් දන්නවත් නැහැ. මිනිහා මේ තිස්සම ආරාම් පැත්ත කෙනෙක්. ඕව දැනගත්තයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. අපිට පත්තරේ වැඩවලට කිසිම දෙයක් කරන්න බෑ. පත්තරේ සේල්ස් හොමයි. අපි අපේ ලාභය අරගෙන පාඩුවේ ඉඳමු. අපි මෙහෙම දෙයක් කරමුද? කොහොමද යද්ද? අපි මිස්ටර් ලියනගේට ශේකරව මීට් කරවලා ඇමතුමාගේ ඉතිහාසයේ මුල ඉඳන්ම ශේකරගෙන් අහගන්න කියලා ඊට පස්සේ මිස්ටර් ලියනගේ ලව්වම ඒක කොටස් වශයෙන් ලියවලා අපේ පත්‍රෙ දාන්න. මොනවා කරන්නත් රංග කැමති වෙන්න එපා. අපේ ප්‍රපෝසල් සුතහන්න එපා. අපි සැන්සුන් ලබව කියමු. අන්න හරියට